Maybelline Baby Soft Suratal Satvarupa Pahakin Rupiyal 90කට සුදාක සන්ධ්‍යාවක් ප්‍රිය ගීත ප්‍රේමී මිතුරු මිතුරියනි. ඉතින් තාම ග්‍රීෂ්මයේද කියලා අහන්න හිතෙනවා. මොකද සමහර පැතිවලට වර්ෂාව නිසා වැස්ස වැඩිද කියලාත් අහන්න හිතෙනවා. වැස්ස අඩුද? සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම කාලේට වැස්ස නැහැ කියලා වැස්සට බැනපැන ග්‍රීෂ්මටත් බයිනෝ. එහෙම නැත්නම් හරි ග්‍රීෂ්මයි ඒකටත් බයිනෝ. වැස්ස වැඩි වුණාම වැස්සට බැනපැන පායලා තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. වැස්සත් පායනවා, අවුවත් පායනවා. හැබැයි පායන එක පිළිබඳව මම හිතන්නේ මේ එකම වදනකින් විවිධාර්ථ අපි එකිනෙකාට බැනගන්න සහ ජීවිතය හුමාරු කරගන්න භාවිත කරනවා. ඒ අතරේ ගීතත් එහෙමයි. ගීතවලුත් අපි එකිනෙකාට දමා ගසා ගන්නවා සහ එකිනෙකා අතර හුමාරු කර ගන්නවා. ගීතවත් සිතුවිල්ල ගීතත් එක්ක ජීවිතත් ජීවත් වෙනවා. ඇතැම් ඒවා ජීවිත කතා. සමහර ගීත අරන් බලපුවම ඒ ගීතය ඇතුළෙම තියෙන ජීවිත කතාවක්. ඒතකොට ජීවිත කතා සමූහයක්. අපි එකිනෙකා අතර ජීවිත බෙදා ගන්නවා කියලා කියන්නේ එකයි ගීතේ. ඉතින් සිකුරාදා රාත්‍රියේ කොහොම වුණත් මේ මොහොත අපේ දෛනික සතිපතා ගීතවත් මුණ ගැසීම නේද? අද රස දෙන හද කවුද කියලා තමයි දැන් ඔබ බලනවා ඇත්තේ. සුපුරුදු පරිදි ඩවුන්ටවුන් සංගීත කණ්ඩායම ඉන්නෝ, ගයන්ත ප්‍රමුඛ කැල බලාගෙන ඉන්නෝ, වැයි මේ අරමුණින් ගැයුම් උදෙසා. අද රස දෙන හදක රසකාමිත්වය කාගෙද කියලා දන්නවද කියලා තමයි අහන්න තියෙන්නේ. බලන්න මෙයාව අඳුරනවද කියලා. අයිබුවන්. ඉතින් හොඳටම දන්න කියන කෙනෙක් නේද? ගෙදර කෙනෙක් වගේ කෙනෙක් කියලා කිව්වත් ඒත් කාර්යයක් නෑ. අර ඔබේ ඔය මේ පුංචි තිරයෙන්ම කොතිකුත් ඔබේ අපේ ගෙදරට ඇවිල්ලා තියෙන කෙනෙක් නිසා. ඇය මීනා. මීනා කුමාරි පෙරේරා. මමත් මේ මෑතකින් දන්නේ මීනා කුමාරි පෙරේරා කියලා කොටසක් ඇයට තියෙනවා කියලා නේද? තව ඉදිරියටත් කොටසක් තියෙනවා. මොකද්ද? ඒ මොකද්ද? සම්පූර්ණ නම මොකද්ද? දීපානි මීනා කුමාරි පෙරේරා. දීපානි මීනා කුමාරි පෙරේරා. දැන් මේ ටිකේ ඇතර මේ කාලාන්තරයක් ශ්‍රී ලංකාවේ හිටියේ නෑ. ඊට පස්සේ මේ මෑතකදී ශ්‍රී ලංකාවට ආපු ටිකේ තමයි මම මේ අල්ලගත්තේ. ඔව්. ඒත් අපි කලින් වතාවකදී උත්සාහ කළා. ඒ එතකොට ශ්‍රී ලංකාවේ හිටියේ නෑ. ඒ පිළිබඳව අපි මේ දැනගෙන හිටියා ඇයට ගායන හැකියාවක් උපරිමයෙන් තියෙනවා කියලා. අද ඇගේ යටපත් කරගෙන තිබිච්ච ගායන හැකියාවෙන් අපි ප්‍රයෝජනයක් ගමු. මේ ගීත ගායනා කරමින් අපි එකිනෙකාගේ සතුට, දුක, කඳුල, සුසුම, සැපත, අතීත මතක බෙදා හදා ගැනීම සඳහා පළමු ගීතය අපි ගීතයකින්ම ආරම්භ කරමුකෝ. එතකොට මේකේ කතාව බොහෝ දුරට අහවර වෙයි කියලා මං හිතනවා. ඒ ගායනා කරනවා ප්‍රථමයෙන්ම රන්දුරින් එන්න ආදරේ, කැඳවලා මල්සරා, නිල් නුවන් ඔබ මාකිරි දෙන්න සතුටින් පුරා, ඇත්ත වශයෙන්ම මිහිරි සමීරෙකි කියලා මම හිතනවා. මෙතෙන් සිට කරුණරත්න අබේසේකරයන්ගේ වදන්, වික්ටර් දළුගම කියන අමිතා දළුගම මහත්මියගේ ස්වාමි පුරුෂයා අමිතා දළුගම මහත්මිය තමයි මේ ගීතය ගායනා කරන්නේ. කවදක්වත් අමතක නොවන සින්දුවක්. ඇයි මේ පළමු ගීතය හැටියට මේක අපි තෝරගන්නේ? මේ ගීතය මේ කියන්නේ 70 දශකයේ ගුවන් විදුලියේ හරියට මේ කියන්නේ ඇහිච්ච ගීතයක්. කියන්නේ ගෙදර රේඩියෝ එකක් තිබුණේ. ඔව්. ගොඩක් ගීත අහන්න පුරුදුලා ඉන්නවා. අම්මයි තාත්තත් සංගීතයට බොහොම කැමති. ඉතින් ගෙදර ගීත ගායනා කරනවා. ඔව්, ඇත්තටම ගෙදර ගායනා කරනවා ගීත අපි එකතු වෙලා. ඉතින් මේ ගීතය අර දැන් අහනකොට තමයි ඇත්තටම දැනෙන්නේ මේ මේකේ පදවැල, මිහි අර්ථය සහ ඒ රසය දැනෙන්නේ දැන්. ඇත්තටම ඒ කාලේ ඒක මේ සංගීතයට තිබිච්ච ඒ ඇත්තට මේ සංගීත ඛණ්ඩ පුදුමාකාර මේ සමීප බවක්, මිහිරි බවක් තියෙනවා මට. ඉතින් මුහුකුර යනකොට තමයි මේකේ මේ ගීතේ තියෙන්නේ මේකනේ කියලා හැඟීමෙන්. ඇත්තටම එහෙම දැන් ඒක ගයනකොටත් ගොඩක් ඒක දැනෙනවා වැඩි. ඒකේ පුදුමාකාර වින්දනයකින් ගයන්න පුළුවන් ගීතයක් ඇත්තට. අපි එහෙමනම් අද ආරම්භ කරමු ප්‍රියදර මිතුරු මිතුරනි. මානවන මම අද අපේ සහෘදිනිය නොයසනම් ආරාධිතාව මීනා කුමාරි. මීනා කුමාරි කියන නම ඇත්තටම මේ
ඒ කාලේ කෙනෙකුට යොදද්දි එහෙම නැත්නම් දාද්දි හරි පරිස්සමෙන් ඉන්නවා. විශේෂයෙන්ම මේ අර පාකිෂා කියන චිත්‍රපටයේම ශ්‍රී ලංකාවේ තිරගත වුණා ගායත් ඒ කාලේ. මම හිතන්නේ මීනා, ඒ කියන්නේ අපි මේ බොහෝලට ටිකක් එහා මෙ සම වයසයි. ශ්‍රී ලංකාවේ හින්දි චිත්‍රපට ගෙනෙන එක තහංචියක් දාලා නැවතුනේ. ඊට පෙර ආතෝ පැමිණි මේ මේ මීනා කුමාරි කියන හින්දි නිළියගේ අවසාන චිත්‍රපට අතුරින් එකක් තමයි පාකිෂා. ඉතින් ඒක මීනා කුමාරිව හැඳින්නුවේ හින්දි සිනමාවේ කඳුළු බිඳුව හැටි. ශ්‍රී ලංකාවෙත් එක්කෙනෙකුට ශ්‍රී ලංකා ගීත ක්ෂේත්‍රයේ කඳුළු බිඳුව කියලා හැඳින්නුවා. කවුද දන්නවද? මිල්ටන් පෙරේරා. ඒ මොකද බොහොම විරහ ගීත ගායනා කරපු නිසා. ඉතින් කොහොම හරි මේ මීනා කුමාරි කියන චරිතය එච්චර කාලයක් ජීවත් වුණෙත් නැහැ. වයස අවුරුදු 38දී අය මේ යනවා ඇල්කොහොලික් නිසා, කියන්නේ දරුණු විදිහට කාන්තාවක් හැටියට මදු විතට ලොල් වෙච්ච එක්කෙනෙක් ඉඳලා. ඒක අපි තාත්තමට මතකයි කියනවා. ඒ මනුස්සයා බී ළමයි නැති වුණේ. කියන්නේ ගැහැණියක් මදු විත පානය කරලා අය කියන්නේ වෙනසෙනවා කියන කොටස ශ්‍රී ලංකාවට ඉස්සර ලොකු ඕපදූපයක්, ලොකු මාතෘකාවක්. එවැනි තත්ත්වයක් තියෙද්දි පස්සේ කාලෙක මේ ඒ නම යොදාගෙන නිලියක් එනවා. ඕක ඇත්තටම ටික මවිතියට කාරණයක්. මොකද මට මේ අර කියපු පරණ කතාව මතකෙ තිබිච්ච නිසා. මේ නම ඉතින් කවුද? තාත්තා මං හිතන්නේ අනිවාර්යෙන් දාන්න ඇත්තේ. ඔව්, තාත්තා තමයි නම තියෙන්නේ. මොකද තාත්තා මේ ඉස්සර ඒ කියන්නේ චිත්‍රපට බලලා තියෙනවා ගොඩක්, මේ හින්දි චිත්‍රපට බලලා තියෙනවා. එයා මං හිතන්නේ ගොඩක් ප්‍රිය කරන රංගන ශිල්පිනිය මීනා කුමාරි ලෝලියෙක්. ඔව්, ඇත්තටම මට පස්ස කාලෙකදී තමයි මං ඇහුවාම තාත්තගෙන් කිව්වේ මෙහෙම බලලා තියෙනවා. ඉතින් ඒ නම එයාට ඒ වෙලාවේ හිතට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි දැන් මේ කියලා. ඉතින් ඒක හරි නිකන් අහම්බයක්. දැන් මේ මමත් ඇත්තටම මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා තියෙනවා. මගේ පියාට එහෙම දාන්න හිතුනේ ඇයි කියන එකත් මට හරි පුදුමට කාරණාවක්. මේ පුදුමි කෙසේ වෙතත් පස්සේ කාලේ ශ්‍රී ලංකාවේ හිටපු එකම මීනා කුමාරි ඔබ විතරයි. ඒ කියන්නේ වෙන කෙනෙක් ඔබට හම්බෙලත් නැහැ. මීනා කෙනෙක් හම්බෙලා තියෙනවද? නෑ හම්බෙලා. අවේ කෙනෙක් ඉන්නවා මේ අපේ මේ මීනා නේද? මීනා ප්‍රසාදිනී. ඔව්. මම අර චිත්‍රපට වලට සම්බන්ධ වෙද්දී ඉන්දියාවේ මගෙන් ඒ අය අහපු එකක් තමයි මේ ඒ නම. ඇත්තටම ඒගොල්ලන්ගේ නමක් වගේනේ දැනෙන්නේ සිංහල, කියන්නේ ලංකාවේ කෙනෙක්ගේ නම තිබ්බහම ඒගොල්ලන්ට මාව ගොඩක් සමීප බවක් දැනුණයි කියලා. ඒ නමින් එතකොට ඒගොල්ලෝ හිතන්නේ ඒ රටේ කෙනෙක් වෙන්න ඇති කියලා මලයාලම් චිත්‍රපටයකට සම්බන්ධ වෙද්දී. ඔව්. ඒ කොයි කාලේද? 2010 වගේ සම්බන්ධ වුණේ. ඉතින් කොහොමාරි ඒගොල්ලන් හිතුවේ නෑ මම මේ ලංකාවේ කෙනෙක් කියලා, ඉන්දියාවේ කෙනෙක් කියලා තමයි වැඩ කරද්දි ගොඩක් අය අඳුනගත්තේ. ඉතින් අර නමේ යම් කිසි දෙයක් තියෙනවා කියලා අර කිව්වා වගේ. හොඳ නමක් තාත්තා මොන වුණත් දාලා දෙන්නේ. මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ ඒ රංගන ශිල්පිනි මේ මීනා කුමාරි මේ ඒ විදිහට නැති වුණා කියන එක. ඒ කිවිඳියක් එක පැත්තකින්. ඔව්, ගොඩක් ඒ හරිම රූමත් යාවේ. ඔව්, ගෞරවයක් එක හිටපු කෙනෙක් කියන එක සඳහන් වෙනවා. ගෞරවණීය චරිතයක්, ගෞරවණීය කාන්තාවක්. හැබැයි ඒ එහෙම උනේ ඇයි කියන එක ඒකට මේ 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 අභිරහසක් කියන එක තමයි. එක එක කෙනා එක එක දේවල් කිව්වත් අදත් අනාවරණය නොවෙච්ච කාරණයක් හැටියට, හේතුවක් හැටියට තමයි එකේ කාලයෙන් වැළලිලා ගිය ප්‍රවෘත්තියක් බවට පත් වෙන. ඉතින් කාලයක් ගියන් පස්සේ ඇය මේ ගීත මං හිතන්නේ 70 දශකයේ හෝ 60 දශකයේ ඒ අතරතුර කාලෙදී. ඔව්, මමත් අර ඒ කාලවකවානුවේ කියද්දි තාත්තා මම චිත්‍රපට හොයලා බැලුවා ඇයගේ. ඉතින් ඉතාම මේ සංවේදී විදිහට, කියන්නේ අනුවේදනීය චරිත කරලා තියෙනවා. ඔව්, ඉමෝෂනල් එක්ස්ප්‍රෙෂන්ස් පුදුමාකාරයි යාගේ. ඉතින් මේ අපිට ඇත්තටම ඒ බැලුවහමත් දැනෙනවා මේ අතුලාන්තයෙන්ම ඇය රඟපානවා. පුදුමාකාර මේ හැඟීම් බර මුහුණක් ඇයට තියෙනවා. ඔව්, ඒ වගේ මේ ඔය ඒ පුවතත් එක්ක සසඳීමක් නෙවෙයි. රුක්මණී දේවියව ඒ ඔය කාලේ මම දැක්ක එක පුවත්පත් කලාවේදී රචනා ලිපියක් ලියලා තිනවා. ඇයත් මේ ටිකක් සෝචනීය චරිතවලට තමයි ඇය පිවිසුනේ. ඉතින් මොකද මේ මේ ඒ සංසන්දනාත්මක ලිපියක් ඇයත් අකාලේ මියකි. රුක්මණී දේවියත් එහෙමනේ. අකාල් මේ යෑම් වලට තමයි ඒක ඇතුළත් වුනේ.
ඉතින් රුපණිය දිව්‍යත් අපි මතක් කරනවා ඇය මේ ඇය රංගන ශිල්පියෙක් විතරට මේ ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායිකාවක් රුපණිය දිව්‍ය ප්‍රථම ගායිකාව හැටියට ඔව් ඒ අයල චිත්‍රපට ක්ෂේත්‍රය චිත්‍රපට ක්ෂේත්‍රය හොඳයි මීනාගේ පැමිණීම පිළිබඳව අපි කියන්නේ ක්ෂේත්‍රයට එන විදිය පිළිබඳව අපි ඊළඟ ගීතයෙන් පස්සේ අහමු ඔබේ ප්‍රියතම ගායිකාව කවුද ප්‍රියතම කීප දෙනෙක් ඉන්නවා නන්දා මාලි මහත්මිය නීලා වික්‍රමසිංහ මහත්මිය සුජාතා අත්තනායක ගොඩක් ඉන්නවා ඉතින් ඊළඟට තෝරගන්නේ ඒ අතුරේ නීලා වික්‍රමසිංහ අපි ඉක්ොත් ඉතාම ඈත වකවානුවේදී අපාතින් වෙන්නෙච්ච ගායන ශිල්පිනිය ඉතාම ඈටම ආවේණික හඬක් තිබිච්ච කොහේ ඈතක ඇහුණත් ඒ ඇය බව ඇගේ ගීතයක් බව අපිට හිතින් තහවුරු කෙරෙන ගීතයක් කාලයකට පස්සේ මේක ඇහෙන්නේ මේ අයන්ඩියක වී නැගණිය වී එකම මෞකුස් ඉපදින්නට කරපු ප්‍රාර්ථනයක් ආචාර්ය අජන්ත රණසිංහයන්ගේ අදහස මේකේ ගීතමය පදනම සරත් දසනායකයන්ගේ මේකේ අයිය කෙනෙක් ඉන්නවද අයිය කෙනෙක් නෑ ඇත්තටම ඒ නිසා තමයි ඒ ගීතයට චූටි කාලේ පුංචි කාලේ ඉඳලා මම කැමති හේතුව අපේ ගෙදර මමයි අක්කයි තමයි ගොඩක් වෙලාවට මේ ඉස්කෝලේ යනකොට යන්නේ එකට ඉතින් අපි දකින්නවා අක්කා මෙතන ඉන්නවා මම හිතන්නේ අක්කා ඇවිල්ලා ඔව් 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 ඉතින් යනකොට මේ අනිත්‍යගේ අයියලා එහෙම යනවා දකින්නවා අපි සහ අපි මම ගොඩක් ක්‍රීඩා වලට සම්බන්ධ වුණා ඒ ස්කෝලේ විශාකද විශාකා කොළඹ විශාක විද්‍යාලය ඉතින් කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් විශාකාවක් තවත් ඔව් ඉතින් එහෙම යනකොට මේ ඒ කාලේ ඉතින් සමහර වෙලාවට යම් යම් ගැටලු ප්‍රශ්න එනවා යද්දී අපි ගොඩක් වෙලට පයින් යන්නේ ටොරින්ටන් හිටියේ කොහෙද අපි හිටියේ ඇන්ඩර්සන් මහල් නිවාසවල නාරහෙන් පිට එතන ඉඳලා ඇවිදගෙන යන දුර ටොරින්ටන් වලට ඉතින් තරුණයන්ගේ විහිළු තාලුවලට ලක් වෙනවා ගිබිගි වලට ලක් වෙනවා ඔව් එහෙම වුණාම ඉතින් අර හිතෙනවා අයියා කෙනෙක් හිටියා නම් අයියත් එක්ක යනවා එතකොට කවුරුත් එහෙම එන්නේ නැහැනේ කියලා ඒ හැඟීම ගොඩාක් තිබුණා මට මං මන්ද අක්කාට වඩා දැන් අක්කයි මමයි එක අවුරුද්දයි අපි දෙන්න පරතර ඉතින් ඒ නිසා මේ අක්කා චන්ඩිද මේ නෑ යාට වැඩිය මන් ටිකක් ටෆ් ඔව් ඉතින් ඒ කාලේ ඉඳලම මේ ඒ අදහස මට තිබුණා ඉස්කෝලේ යන කාලෙත් මං ඕක ගායනවා සමහර වෙලාවට ඉතින් ඒක නිකන් පුදුමාකාර හැඟීමකින් ඒ ආදරය අයිය කෙනෙක් නැති වුණත් ඒ ගීතයේ තියෙනවා ඒ ආදරේ ඒ සෙනෙහස ඒ සොහීරු බැඳීම සහෝදර සෙනෙහස බැඳීම ඇත්තටම තියෙනවා ඉතින් ඒක නිසා මම ඒ ගීතය තෝරගත්තා අපේ ගීතය හමු මේක අපි අහලි වරලා අපි ඇගේ ප්‍රීතම ගායිකාවන් පිළිබඳව කතා කරා ඊට වැඩි යමක් කතා කරන්න පුළුවන් වෙයි මේ ගීතයෙන් පස්සේ කියලා මම හිතනවා. අපි බලමු මේ අද අපේ ගායන ශිල්පිනිය නිලියක් ඉතින් ඇය ගායිකාවක් හැටියට හඳුන්වා දෙන්න මම හිතන්නේ ඇගේම ගීත කීපයකුත් තියෙනවා ඇය පටිගත කරලා ඒ ගැන අපි කතා කරමු. අද ඔබට ගයන්නේ මේ සෞන්දර්ය යාමේ සැන්දෑ යාමේ මීනා කුමාරිය. ඔව් ඉතින් අයිය කෙනෙක් හිටියා නම් මේකේ දෙවෙනි අන්තරා කොටසේ තියෙන කොටසට අයිය තමයි හුඟක්ම සතුටු වෙනවා. ළමා විය ඉක්මවා දවසක පංච කල්යාණියක වීම සිරිත් ලෙස කුල ගියට යනදා හීනයක්සේ මතක් වෙයි මට. හැබැයි තිබිලා තියෙනවා අපේ අසරණ බිදුණු පෙම් ලෝකයක්. පූර්වහත් එක සංසාරේ මේක තිබුණා. ඒ මම හිතන්නේ ඇත්තටම අයියට අයියගේ ප්‍රේමයද ඒ ඒක කියන්නේ ඒ අයියා කෙනෙක් විය හැකි නෑ වෙන අයියා කෙනෙක් හොඳ අපි පළමු විරාමයට යනවා මීනා කුමාරියත් එක්ක තමයි අද මේ සන්ධ්‍යා භාගය අපි ගත කරන්නේ ප්‍රියාදර මිතුරු මිතුරියනි ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට මානවන මම අද අපේ සන්ධ්‍යා භාගයේ කවුද කිද්දබන්තගේ නමුතෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ටිලිනාට්‍ය ඔක්කොම කීයක් කරලා ඇද්ද? ගණන් කරලා නැහැ. ඒ කියන්නේ 50කට වැඩි 100කට ආසන්නයි. ඊටත් වැඩි මිසක් අඩු නෑ. වෙන්න ඕනේ. ඔව් මම හිතන්නේ ටිලිනාට්‍ය වල ළඟපෑමේ නිලියක් වීම දැන් සමහර වෙලාවට ඔබ කියනවා තමයි මේ
ඉතාමත්ම රූමත් ලඳුන් දැක්ක ගමන් හැබැයි නිලියක් නොවේ මං දැක්කා මේ ඇත්තටම නිලියක් වගේ කෙනෙක් එහෙමනේ කියන්නේ කියන්නේ නේද දැන් ඔබටත් ඒක අනිවාර්යෙන් මේ පොදුයි ඒකට පාරේ තොට යනකොටත් නිලියක් වගේ කෙනෙක් කියනවා ඔව් එයා නිලියක් තමයි කියලා අනිවාර්යෙන් හඳුන්වා දෙන්න පුළුවන් ඉතින් පෙම්බතියක් ඊට කලින් දුවක් දැන් මවක් හැටියට තමයි ජීවත් වෙන්නේ ඉතින් ඒ වගේම ඔබ නර්තන ශිල්පිනියක් සහ නර්තනයේ හැදෑරු කෙනෙක් නේ ඔව් හිතුවේ ගායිකාවක් හෝ නිලියක් වීමට පෙර ආතු නර්තන ශිල්පිනියක් මං හිතන්නේ ඔව් ඒ පාසලේ ගොඩක් කලාවට මේ ඔව් නර්තනය කරා කවුද නර්තන ගුරුවරිය නර්තනයේ ඉතින් අපි පාසලේ නම් රෝහිණි බස්නායක කියලා මේ අපේ ගුරුතුමින් දෙන්නේ හිටියා. නමුත් අපි වෙනමම මේ මගේ අම්මගේ අම්මට නැටුම් ගන්නපු සිරි රංගල්ලපොළ කියන ඒ ආමිකේ අපි මාමා කියලා කියන්නේ. එයාගෙන් අපි පුංචි කාලේ ඉඳලා අවුරුදු 5 ඉඳලා අක්කයි මමයි උඩරට නැටුම් ඉගෙන ගත්තා. අක්කා නම කියන්නේ සම්පූර්ණම? අක්කා නීලමණී පුෂ්ප කුමාරි. ඉතින් ඩාන්සින් පුරුදු වුණා. නමුත් පාසලේදී ඒ තරඟවලට ඉදිරිපත් වුණා. ඒවල ස්ථාන ප්‍රථම දෙවන එහෙමම ස්ථාන ලැබුවා. ඒ වගේම කලා උළෙලේ ගායනා කරා. ඒ වගේම එකම එක වේදිකා නාට්‍යයක් කරා පාසලේ. ඒකේ ඒ කාලේ මේසි විසාකා තිබුණ නැද්ද? ඔව්. කලා උළෙලවල් වල නර්තනය ගායනය සියලුම දේ මට මතකයි චම්පකල්හාරි අපේ පාසලේ 10 වෙනි වසරේ ඉඳී මම යා ගායනා කරද්දී මම නර්තනයකට හිටියා ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි කියන ගීතය මට අදටත් මතකයි ඒක ඉතින් ඒ වගේම මේ වේදිකා නාට්‍යයක් ප්‍රථම වතාවට වේදිකාවේ රඟ දක්වනවා ඒකට මට අහම්බෙන් සම්බන්ධ වෙන්න ලැබුණා මම ක්‍රීඩා මං ක්‍රීඩා පිටියේ හිටියේ මං අපේ ආදි ශිෂ්‍යාවක් ඇවිල්ලා මට කියනවා මේම තියෙනවා ඔයාට ආ හරියනවා මේකට කියලා මං කෝ නෑ මට බෑ කියලා මම ක්‍රීඩා කරන ගමන් ඉන්න ගමන් මාව ඇදගෙන ඇවිල්ලා මේ කිව්වා මේ චරිතයක් කරන්න කියලා ඒක කරා විනිශ්ච මණ්ඩලයේ ඉන්නවා හෙඳු ජයසේන මහත්මයා ඒගේ මේ කියන්නේ හෙඳු ජයසේන මානිල් ජයසේන වගේම හයිසින්ත් විජේරත්න මේ තුන්දෙනාම ආදාත් අපාතරණ මම බොහොම ආදරෙන් ඔව් සිහිපත් කරන ඔවුන් සිදනාව ඒක මට හීනයක් වගේ අදටත් විංච මණ්ඩලේ ඔවුන් ඉඳලා මම දන්නේ ඇත්තටම ඔවුන් ඉන්නවා කියලා ඉවර වුණාට පස්සේ මට ඇවිල්ලා කතා කරා ඉතින් මම හොඳම නිලියට මාව මේ තේරිපත් වෙනවා මම දන්නේ නැහැ මගේ නම කියනවා මට ඇහෙන්නෙත් නැහැ මොකද ඒ තරම් අර ඒක මේ සම්මාන හම්බෙන එකක්ද මොකද්ද කියලා දන්නේ නැහැ ඔඩියන්ස් එකේ මං ඉන්නවා නම කියනවා මගේ යාළුවෙක් මට තට්ටු කර කියනවා ඔන්න ඔයාගේ නම කියනවා මේ මම දන්නේ නැහැ මම වේදිකාවට ගිහිල්ලා ගන්නවා හොඳම නිලිය කියලා ඉතින් මගේ ජීවිතේ එක හරීම හීනයක් වගේ මට තාමත් තීරණද හරි ඉරණමත් ඇත්තටම මම මේ ඩාන්සින් කරපු නිසා මං හිතනවා පුංචි කාලේ ඉඳලා සහ ගීත ගායනා කරපු නිසා ඒක ඇඟේ තිබිච්ච නිසා එතනට මං මොකක් හරි චරිතේ නම් මොකක්ද චරිතේ මේ මුතු වැටේ කියන නාට්‍යයේ ඒ හාමිනීගේ චරිතය කරේ තිස්සකාරියවසම් මහත්මයාගේ පිටපතක්. ඉතින් ඒක තමයි මගේ වේදිකාවේ ප්‍රථම රංගනය අවතීර්ණය. අවතීර්ණ වීම. ඒ කියන්නේ හම්බෙන් අප්පුඩියක් ගහලා ඔව්. ඩග්ගාලා මේ මේක නටන ළඟපාන තියෙන මෙහෙන්න කියලා. ඇත්තටම මේක මට තාමත් මතකයි අයව ඌල්ග කෙනෙක් යා බෝ මේක කොළඹ බෝ මේක තලු මේ තල්ලු කරපු එක කවුද ඒක තමයි ඒ ඇය එදා මට ඉන්න කියලා කතා කරේ නැත්නම් සමහර විට මං අද මෙතන ඉන්න එකකුත් නැති වෙයි මොකද වේදිකාවෙන් ඒ ආපු මට හිතුණා මම රංගනය කරන්න පුළුවන් නේද කියලා මට නිකන් ඒ වෙලාවෙ හිතුනේ මට මේක කරන්න පුළුවන් ඇත්තටම ඒකෙන් පස්සේ මම යවුන් සම්මාන නාට්‍ය උළෙලට සම්බන්ධ වෙනවා ඒකෙන් තමයි මට උපාලි ගම්ලත් මහත්මයාගේ යෞවන සම්මාන නාට්‍ය උළෙලට නාට්‍යයක් කරනවා අපේ ගෙදර තමයි පුහුණු වීම කටයුතු කරේ ඒකට හේතුව ඒක ඒ අපි නිමාඩුවට ගමට යනවා බුලත් සිංහල ගිහම තාත්තා මාව අර යෞවන සමාජ රැස්වීමකට මොකද තාත්තා මගේ මේ යුද හමුදාවේ ඉඳලා එතකොට මේ විශ්‍රාමිකව
ගමේ හිටියා සමත මණ්ඩලයේ සභාපති හැටියට ඉද්දි මට කිව්වා යමු කියලා මොන හරි මං වැඩි අපි ඉතින් කොළඹ ඉඳලා ගමට ගියාම අපි ගේ ඇතුළට වෙලා ඉන්නවා එකගෙන ගියා ගියාම එතන අර යවුන් සමාජයේ හදනවා නාට්‍යයක් ඒ නාට්‍යය තමයි මේ උපල් ගම මහත්මයා ඉන්නේ ඊට පස්සේ මේ අරුණ ගම්මුණේ කියන නාට්‍යවේදී ඒ අයියත් ඇවිල්ලා අපි පුහුණු වුණා පුහුණු වෙලා අපි යවුන් සමාජ නාට්‍ය උත්සවෙ මේක ඉදිරිපත් කරාම එතනදී සම්මාන ලැබෙනවා ඔව් ඒක බලලා තමයි මට සුගතපාල සිල්වා මහත්මයාගේ අපේ ප්‍රවීණ අපේ නාට්‍යවේදී සුගතපාල සිල්වා මහත්මයාගේ බිරිඳ මට කතා කරලා කියනවා මෙහෙම නාට්‍යයක් කරනවා මට සිං කරන්න එන්න පුළුවන්ද කියලා. සිංගින් උයි ඇක්ටිං දෙකම තිබුණා. ඉතින් මං හා කිව්වා. ඒ ගමන තමයි තාම මේ වේදිකාවේ ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍ය එක ධර්මසිරි බණ්ඩාරනායකගේ ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යයට සම්බන්ධ වීම වෙන්නේ දිගටම මේ එහෙම ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වෙලා. අතනේ. සුගතපාල සිල්වා කිව්වම දැන් මේ මට ටක්කල මොහොතින් කියන්න මම මේ ගුවන්විදුලි යමින් යමින් ඉන්නකොට මේ සමන්නතාව දෙට්ටි මහත්මයා වැඩසටහනක් කරා සිටි FM එකේ ශනිදා හෝරාව කියලා. ඉතින් ඒකට ඉතින් පිටිපස්සෙන් යනවා ඉතින් මේ අධ්‍යා පඩම් ඉන්නවා තැටිපඩි තෝරනවා අශෝක කරුණානායක තමයි මේ පටිගත කරන්නේ සහ මේ ගීත තෝරලා දෙනවා ඒ කියන්නේ නිකන් සහායට ඩැනි වගේ එහෙම යනවා දැන්. යනතරතුරේ ඇතුලින් මේ සමන්නය කියනවා මේ ඊළඟට අපි විශේෂ කෙනෙක්ව පිළිසඳරේ දෙන්නේ පිළිසඳර මෙහෙවන්නේ නවපරපුරේ නැගීගෙන නිවේදකෙක් කැලුම් ශ්‍රීමාල් කියලා මම එක පාට එක දැම්මා. මම ඉස්සෙල්ලම මේ ගුවන්විදුලි සංවාදයක් කරේ සුගත් අයියාත් එක්ක. සුගත් පාරද සිල්වාව තමයි මේ සංවාදයට ලක් කරේ. ඒකට මම අදත් සමන්නයට ස්තුතිවන්ත වෙනවා. ඉඩක් දෙන්න කෙනෙක් සිටීම සම්බන්ධයෙන් එයා කිසිදු පැකිලීමකින් තොරව එයාගේ වෘත්තිය කරන අතරතුරේ මටත් ඉඩක් තියෙනවා. ඒ ඉඩ හදාගෙන තමයි මෙහෙම ප්‍රසාරණය කරගෙන ඇවිල්ලා යම් ප්‍රමාණයකට මම මෙතන ඉන්නෝ නම් ඉන්නේ. සුගතපාල සිල්වාට දයෝපගතයි මමත් එහෙම කියලා මං හිතන හේතුව ඒක විශ්වවිද්‍යාලයක් වගේ ඔහුගේ ඇසුර වේදිකා නාට්‍ය කරන පුහුණු වීම කරද්දී වුණත් පුදුමාකාර විනයක් එක්ක කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම තමයි මගේ නම දීපානි නැතුව මීනා කුමාරි කියලා නම මට කතා කරන්න පටන් ගත්තේ ඔහු. ඔහු තමයි කිව්වේ මේ නමින් පුතා මේ අද ඉඳලා ඒ නාට්‍යයේ ඉඳලා තමයි මගේ නම මීනා කුමාරි හැටියට දැනගත වෙන්නේ. ඊළඟ ගීතය ඒත් මේ ජීවිතේ කෙළවරට ඇදගෙන යන කතාවක් ඇය තෝරගන්නේ. මේක මේ KDK ධර්මවර්ධනයන්ගේ පෞද්ගලික ජීවිතයේ තියෙන සමහර දේවල් මේ ගීතවල තියෙනවා. ඔව් ඇත්තටම මටත් ඒ ගීතය ඒ කාලේ අහනකොට ඒ සංගීතය සහ අර කිව්වා වගේ මේ වචනවලට එච්චරම ඒ වයසත් එක්ක මං හිතනවා එච්චරම මේ ප්‍රමුඛත්වයක් දීලා බැලුවේ නැහැ. නමුත් පස්සේ කාලයක බලපුවාම මොකද්ද මේ කාන්තාවට මෙච්චර මේ තරම් මේ කාන්තාව නපුරු කියන්නේ ඒක නිකන් මේකක් හැටියට කාන්තාවට කරපු චෝදනාවක්. චෝදනාවකුත් තියෙන හැබැයි මට දාලයන් විදිහක් නැහැ කියන එකක් මේකේ තියෙන්නේ. ඔව් අවසාන බාඳුරා මල වගේ අල්ලන් ඉන්නවා කියන එකද තියෙන්නේ. ඔව් මට හිතෙන්නේ ඒකයි ඒ චෝදනාවක්ම නෙමෙයි කියලාත් හිතෙන්නේ. ඒ තරම් ගැඹුරු ඒ තරම් බැඳලා ඇද බැඳ තබා ගන්නවා කියන හැඟීම වෙන්නත් ඇති කියලා. ඒ නපුරුකමේ අපූර්වත්වය ඔහු විඳිමින් තමයි ඉන්නවා කියන එකම දේ. ඔව් ඔව්. ඒක මේ මට මොවින්න අය දවසක් කියනවා උඹ නෙමේ මල් ගැන ඉස්සෙල්ලම සින්දුව කිව්වේ මමයි. මං හෙවෝ ඒ මොකක්ද? බාඳුරා මල, ඇපල් මල ඉන්නේ පස්සේ මට පස්සේ මතක තියාගන්න කියලා මට බොහොම තර්ජනාන් බොහොම සුවදිසීදුවනික ආදරේ කිව්වා. ඔන්න ඒ ගීතේ තමයි අද ප්‍රිය මිතුරු මිතුරුනි. මීනා තෝරගෙන තිබෙන්නේ අහලා බලන්න. බඳුරා මල උබයි ලඳේ
ඊට පස්සේ අපි අර වේදිකා නාට්‍යයට ගොඩ වුණානේ සුගත පාලද සිල්වත් එක්ක. ඊට පස්සේ මොකද වුණේ? ඊට පස්සේ ඔබ ටෙලි ක්ෂේත්‍රයට යනවා. ඊට පස්සේ සිනමාවටත් එනවා. ඒ තමයි 1996 තමයි ටෙලි ඩ්‍රාමා ක්ෂේත්‍රයට එන්නේ. කවුද කතා කරේ? කවුද එක්කගෙන කිව්වේ? මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ තුම්බිය ටෙලි නාට්‍යයට තමයි සම්බන්ධ වෙන්නේ මුලින්ම. ඔව්, මුලින්ම සම්බන්ධ වෙන්නේ. මම මේ වෙලාවේ මතක් කරන්න කැමති උදේනී අල්විස් මහත්මයා. ඔහු තමයි මේ ටෙලිවි ආයතනයට ස්ක්‍රීන් ටෙස්ට් එකක් හැටියට මේ මෙහෙම දෙයක් තියෙනවා ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරන්න කියලා. ඒක මේ මට මෙහෙම කරොත් හොඳයි කියලා කිව්වේ. උදේනිය සම්බන්ධ වෙනවා මහාමාරිය කියන වේදිකා නාට්‍යයට, මේ යවුන සම්මාන නාට්‍ය උළෙලේ. එතනදී තමයි උදේනිය අපි මට මුණ ගැහෙන්නේ. මේ වෙලේ මතක් කරන්න ඕනේ ජයලාල් රෝහණ මහත්මයාත් ඒ වේදිකා නාට්‍යයේ මගේ පියාගේ භූමිකාව නිරූපණය කරනවා. ඒ වගේම ප්‍රසාද්ජි, ඔව් ප්‍රසාද් සූර්යාරච්චි වගේම ඒ නාට්‍යයේ ඒ අපි දන්න අයගෙන් ඒ දෙදෙන තමයි හිටියේ. ඉතින් ජයලාල් අයිය ගැන කියපුවම මේ උපත්තිම නළුවෙක් නේ. කැමරාව තිබුණත් නැතත් ඒ නළුකම එයා කැමරා ඉස්සරහා ගිහිල්ලා ඒ විදිහ තමයි. ඇත්තටම ඔව්. ඔව්, වේදිකාවේ මට හඬ පාලනය මුලින්ම මං වේදිකාවට ආවහම මට බොහොම දේවල් ඔහු කියලා දුන්නා. මේ ඇතර මගේ පියෙක් වගේ ඔහු, අර මගේ පියාට තමයි හිටියේත්. ඉතින් මට පියා වගේ හැඟීමක් තමයි ඇති වුනේත්. හඬ පාලනේ සම්බන්ධයෙන් තමයි ඔහු උපාධිය කරේත්. ආ, ඒක ඒ කාලේ ඉඳලම මේ හඬ කොහොමද එළියට දෙන්නේ, ඈතට යන්නේ කොහොමද, විකාශනය කරන්නේ, ඔහ හඬ කොයිතරම් උඩින් අපි කතා කරන්න ඕනේද, කියන්නේ ඒ සියලු දේවල් ඔහු තමයි මුලින්ම ඒ නාට්‍ය කරද්දි මට ඉතින් මට මතක් වෙනවා. ඒ සියලු දේවල් මේ ජීවිතේ අපි ඒ අද මේ තැනකට ආව නම් ඒ සියලු දේනාගේම ගරු, ඒ කියන්නේ මේ ගුරුහරුකම් එක්ක තමයි මෙතනට ආවේ. ඉතින් බොහොම ආදරෙන් ඔවුන්ව මතක් කරනවා මේ වෙලාවේ. ඒතර එතනින් පටන් අරගෙන ඒක දීර්ඝ නාට්‍යයක්ද මෙගා කියන කොටස් ඒ කාලේ තිබුණේ නෑනේ. මේ ඔව් මේ රූපවාහිනියකට තමයි කරේ නෑ. ඒකේ එපිසෝඩ්ස් කොහමරි එච්චර තිබුණේ නෑ. මට මතක හැටියට 15ක් වගේ තිබුණේ. ඉතින් ඒක ඇගීමකට ලක් වෙනවා, මාව නොමිනේට් වෙනවා හොඳම යෝන් රංගන ශිල්පිනිය හැටියට සුමති එකේ, සුමති ටෙලි සම්මාන උළෙලේ. ඉතින් ඒක තමයි මගේ පටන් ගැනීම. ඉතින් මට මුණ ගැහෙනවා, මම වෙලා ඉතාම ආදරෙන් මතක් කරනවා අපේ ප්‍රවීණ රංගවේදී ජෝ අබේ වික්‍රම මහත්මයා. මට පළවෙනියටම වේදිකාවේ මං කිව්වේ රංගපාන ලැබෙන්නේ අප්පච්චි යා. නමුත් දැන් මේ ජෝ අංකල් තමයි මගේ මේ අප්පච්චි, අතන වේදිකාවේ පියා. මේ අප්පච්චි මට හම්බෙනවා. ඇත්තටම ඒක දැන් හිතනකොට මං හිතන්නේ මම මගේ ජීවිතේ රංගන ශිල්පියෙක් නැති වෙලා ඇඬුවේ ඔහු නැති වෙනකොට. මට මගේ පියා ඔහු සමානයි, කියන්නේ මුහුණ චුට්ටක් සමීපයි මට දෙන්නෙක් වගේ ටිකක්. ඉතින් ඒ හිඳමද මන් දන්නේ මට වසා ගන්න බැරි මේ දුකක් ඇති වුණා එදා. ඉතින් ඒ ඔහු යටතේ ඒ ටෙලි නාට්‍යයේ ඒ කාල සීමාව තුළත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. හැබැයි ඔහු මට කියපු දෙයක් මට මතක් වෙනවා. මේ මම වෙනස් චරිතයක් ඔහුට සම්බන්ධ වෙන්න ලැබුණු අලුත් අයගෙන් වෙනස් කෙනෙක් හැටියට ඔහු මාව දැක්කා කියලා කිව්වා. ඊට පස්සේ මං ඇහුවා ඇයි එහෙම කිව්වේ කියලා. ඒකට උත්තර නොදී මගෙන් ඇහුවා ඔබේ පියා කවුද කියලා. මං කිව්වා මගේ පියා යුද හමුදාවේ කෙනෙක් කියලා. එතකොට හරි කියලා එයා ඒක මේ ඔළුවට අරගෙන hina වෙලා ඒක මොනවද කිව්වේ නැහැ. ඉතින් ඒ වගේ මේ හරියට මේ කියන්නේ මොනවද ඒකට මේ හඳුන ගන්න උත්සාහ කරනවා, ඔබ්සර්ව් කරනවා අපි කෙනෙක්ව ඈත ඉඳලා බලාගෙන විමර්ශනය කරනවා, මේ නිරීක්ෂණය කරනවා එහෙම. ඉතින් ඒ අත්දැකීම මට ඉතාම වටිනවා. මොකද ජීවිතේ මං හිතනවා මාලිනී ෆොන්සේකා මහත්මිය යම් අවස්ථාවක කියනවා ඇය සම්බන්ධ වෙන්නේ පළවෙනි වතාවට ජෝ අංකල් කියලා. ඉතින් ඒ මං හිතනවා මම සාමාන්‍ය අපි තාම
යට ඉන්නේ ඒචර ඉහළට ඇවිල්ලා නැහැ. නමුත් ඒ පටන් ගැන්ම පුදුමාකාර වටිනාකමක් මට තියෙනවා. ඊළඟ ගීතය 1976 තිරගත වෙච්ච දියමන්ති චිත්‍රපටයෙන් ඇය තෝරාගන්නේ නන්දා මාලිනියගේ ගීතයක්. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ රචනය, ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි තාල තරංග වාද්‍ය ශිල්පියෙක්, එහි එය මාස්ටර් කරපු කෙනෙක් TR පීරිස් මහත්මයා, එයා තමයි මේක සංගීතවත් කරලා තියෙන්නේ. මාලිනියක්ක තමයි මේකේ ජවනිකාව ඉන්නේ. නන්දා මාලිනී මහත්මිය කියන්නේ ඇත්තටම අපේ ඒ හඬ මං හිතන්නේ උත්සාහ කරත් කාටවත් ගන්න බැරි හඬක්. ඉතාම ගැඹුරු, ඉතාම සංවේදී හඬක්. නිදහස් නිවහල්, අපි හිතනකොට ඒ නිදහස නිවහල් බව ඇයිගේ කටහඬින් මතුවෙනවා. තහවුරු කරලා තියෙනවා. මට මතකයි මං ඒ කාලේ, ඒ පුංචි කාලේ මේ අපේ ගෙදර මේ තිබුණා කැසට් පීස් එකක් නන්දා මාලිනි මහත්මියගේ, මේ තුන් හෙලේ කැලෑතුළු සිංහ පැටව්. එතකොට උඩඟුලියන් ගොතා බඳින නීලවර සල්සන්නට මා පිපුණේ නැත්ත මේ දෙරණේ කියන ගීත. ඒ ගීතවලින් තමයි ඇත්තටම අපි ජීවිතයේ යම්කිසි වෙනත් පැතිකඩක් දකින්නේ. ඒ කියන්නේ දේශපාලනය, සමාජමය වශයෙන් හෝ ඒ දැකපු දේවල් අදටත් අද දකින්නකොට මේවා කොයි තරම්නම් ඉදිරියට ගෙනියන්න පුළුවන් ගීතද කියලා හිතනවා. සදාකාලිකයි මේවා. ඉතින් ඒ ඇත්තටම මට මේ ගයන්න මේ ගීතයක් මම තෝරගත්තාට මට ඒක බොහොම මේ කොහොම ගයන්නද කියලා මට හිතනවා. හැබැයි මේක ඔබ දැඩිසේ ආශා කරපු ගීතයක්. ඇත්තටම මම තමයි ඇත්තටම මේ ගීතයට බලින් මට ඕන වුණා ගීතයක් ගයන්න. මේ විශේෂයෙන් ඒ ගීතය මට සංවේදී ගොඩක්. හේතුව මේ ඒ ගීතය දියමන්ති කියන චිත්‍රපටයේ ගීතයක්. ඒ කාලේ අපි හිටියේ මේ ගෝල්ෆේස් මේ මේ තාත්තා ආමිකේ ඉද්දි. දැන් ශැංගිරිලා හදලා හෝටලේ තියෙන තැන ආමි කෝටස් තිබුණා. හොස්පිටල් එක හෙඩ් ක්වාටර්ස් ඔක්කොම එහෙනේ තිබ්බේ. ඉතින් ගෝල්ෆේස් වල තමයි මේ ගීතය පටිගත කෙරෙන්නේ. ඒක මම දන්නේ චිත්‍රපටිය බලනකොට. එතකොට අපි ඒ කාලේ එහි හිටියා 1976 කොහෙද මට මතක හැටියට. මේ ඉතින් අපිත් අර ඔය ගීතේ වගේ මේ අර මේ අශෝක් මේ මොනවාද පූණි නේද, පූණි පිටේ වල අපි යනවනේ කාලේ. ඒ කාලේ තිබුණනේ එතන ගෝල්ෆේස් අර අන්න. ඉතින් ඒක ඇත්තටම මගේ මතකයේ තිබිච්ච එකක්, සහ මේ බොහොම ඒ අතීතයට යන ගීතයක්. ඒක නිසා මම මේ ගයනවා කියලා හිතුවා. ඔබත් කිව්වා මට ඒක හොඳයි කියලා. ඔබ නන්දක්ක ගැන කතා කරපෙන් දැන් මට ඒත් මේ ඉතාම ඈතකදී හම්බ වුණා. ඇය පැමිණ ගියා ඒ අවස්ථාවට. ඇය වෙනුවෙන් කවි උපහාර උඩලක් පැවැත්වුණා. ඇයටත් සුනිල් ආරත්න අපේ මහාචාර්යතුමාටත් ලන්ඩන් කවි කියන මේ මෙතර කවි පිළිබඳව අවධානයක් නොතිබුණත් එතර කවියන් එකතු වෙලා ඌනට උපහාරයක් කළා. ඒ කියන්නේ ඇගේ ඒ කියන්නේ ආත්මීය තේමාවක් හැටියට ඔබ භාවිත කරනවා නම් නන්දා මාලිනියගේ මගේ දේශය, මගේ ජාතිය, මගේ ආගම මට ලබා දුන් ත්‍යාගයයි. චණ්ඩ මාරුතයේදී නොසෙල් වෙන චින්තනය නිවහල්. කුමන කවුරු ආවත් ඔබ සැලෙන්න එපා. මොකද ඉතාම සුළු පිරිසක් වන ශ්‍රී ලාංකිකයින් වන අප වන හෙයි. තිලිසෙන කඳුලේ හිරණෙන් නැහැවි සිඟිති ආදර දූපතක තනිවී ගංගාවක්සේ ගලා බසිනු මැන නිරන්තරේ සිනාසිසි. අඩුම ලස්සනයි යවුනේට මේ කියන්නේ. ඇය ගැයුවෙන් පස්සේ ඔබට මේ තවදුරටත් හදේ තීව්‍ර වෙයි කියලා මම විශ්වාස කරනවා. මීනා කුමාරිය. Thank you.
හසරැලි ගවසා තුරුමුදුනේ කල්පනා තෝ තැන්නේ. තරු වහුරක්සේ රෑ ඇවිලෙනු මැන අහස්කගේ තියබදිගේ. අපි ආපවු අහස්කගේ දියඹදිගේ වෙනවා මේ විරාමිට පස්. කැලීන් තමයි ඔරිජින. අනුකරණවලට නොරැවටෙන්න කැලීන් නමති බේදැයි හොඳින් බලන්න. මාරි එක මේ සන්ධ්‍යාවේ අපි ගත කරන්නේ නේද? දැන් ඔබ ඔබට පැහැදිලිව දන්නවා ඔබ කවුද කීත බඳ කියලා ඉන්නේ. මම හිතන්නේ මේ ගුවන් හමුදාවේ කාලයක් හිටියානේ. ඔව්. මේ මොකක්ද ඒ කරේ? ඒක ඇත්තටම මේ මම විශාඛ විද්‍යාලයේ කෙඩිටින් කරා. කෙඩිටින් සාජන් කෙනෙක් හැටියට මේ නායකත්වය දරලා ශිෂ්‍ය බට බලකයි අපි තර්ඩ් බැටැලියන් එක ප්‍රථම ලංකාවේ ප්‍රථම ස්ථානය දිනාගත්තා. පළවෙනිම ශිෂ්‍යබට පළවෙනිම මේ කාන්තා ශිෂ්‍යබට එකේ. ඉතින් ඒකේදී ඉතින් මම අපි ඉතින් අවුරුදු මතකද? සියලුම 85. 1985. මට මතක විදිහට. ඔව්. ඉතින් අපි ඉතින් අර මේ 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 පුහුණු වීම කරා ඒ කඳවුරු වල. ඉතින් ඒව කරාම පොඩි කැමැත්තක් ඇතුණා. විශේෂයෙන් තාත්තා හමුදාවේ හිටපු නිසා වැඩිපුර මම යන්න හිටියේ නැහැ. නමුත් ඒ කාලේ අර නිලැඳුමට ආසයි නේද? එහෙම මේ ඔව් ඇතරම අපේ අම්මා වුණත් හරි කැමතියි තාත්තා මේ හමුදාවේ හමුදාවේ ඇඳුමෙන් එනකොට. ඔව් හරිම ඔව්. ඉතින් ඒ කාලේ තිබුණා ඔය JVP කලබල කාලයක්. ඉතින් ගෙදර ඇවිල්ලා නිවාඩු කාලේ ඉන්නකොට තමයි තාත්තා කිව්වේ මේ යන්න කියලා. මොකද මං ක්‍රීඩා වලින් සමස්ත ලංකා දැල්පන්දු බැඩ්මින්ටන් මල්ල ක්‍රීඩා තුනම මේ රන් පදක්කම් දිනාගෙන තියෙන නිසා ක්‍රීඩාව දැල්පන්දු බැඩ්මින්ටන් සහ මලල ක්‍රීඩා. ඒ කියන්නේ මේ විශාඛ විද්‍යාලෙ වෙනුවෙන්. ඔව් ඔව්. අහහ නායකත්වය දරුවද? ඔව් මම ඒ තුනේම නායකත්වය දරුවා. ඉතින් පාසලේ මාව දන්නේ ක්‍රීඩිකාවක් හැටියට. ඇත්තටම මං රංගන ශිල්පිනියක් වුණාම ඔක්කොටම හරිම. මේ කවුද ඒ කාලේ ඔබත් එක්ක හිටපු විද්‍යාලාධිපතිවරිය? මිසිස් අයිලින් සිරිවර්ධන. මිසිස් ජයසිංහ, මිසිස් අයිලින් සිරිවර්ධන, මිසිස් ජයසූරිය. තුන්දෙනෙක් හිටියා. සිරිවර්ධන. මිසිස් සිරිවර්ධන, අයිලින් සිරිවර්ධන. අයිලින් සිරිවර්ධන ගැන අපේ ලේඛිකාව. ඔව්. 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 වෙන අනිත් දෙන්න කවුද? මිසිස් ජයසූරිය. ජයසූරිය. අනිත් එක්කෙනා? මිසිස් එදිසූරිය. එදිසූරිය හිටියේ ඉන්නකොට මම ආවා මට. ඉතින් ඒ කියන්නේ මේ යුග තුනක් විතර එක ගොඩේ නේද? අවුරුදු 12ක් විතර ඉස්කෝලේ ඉන්නවනේ. ඔව්. ඉතින් ඉස්කෝලේ ඉතින් ක්‍රීඩිකාවක් හැටියට තමයි මාව දන්නේ ඔක්කොම. සුප්‍රකට. දීපානි පෙරේරා. දීපානි පෙරේරා. මීනා කුමාරි පෙරේරා නෙමෙයි. නෑ. නෑ. මොකද දෙවෙනි නමින් මගේ යාළුව දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි කතා කළේ. ඉතින් මගේ පළවෙනිම සිරිකත පත්තරේ යනවා කව පේජ් එකක්. ඒ පදක්කම් ඒ කියන්නේ බැඩ්මින්ටන් දැල්පන්දු විදි ඒ කියන්නේ ක්‍රීඩාවන් දෙකක් දෙවිදියක්නේ. සාමාන්‍යයෙන් ඒක එක්කෙනෙක් කරන්න නැති දෙකක් සාමාන්‍යයෙන්. ඉතින් ඒ මට වර්ණ පාසලේ ලැබුණා. ඉතින් ඒ දෙකටම මේ රන් පදක්කම් ලැබුණාම ඒක විශේෂත්වයක් හැටියට සලකලා පත්තරෙන් කොහොම හරි ඉස්කෝලේට ඇවිල්ලා එහෙම කතා බහ කරා. ඊට පස්සේ ඡායාරූපය මේකට මූලික වෙන්නේ මුදියන්සි අයියා, මුදියන්සි දිසානායක. මේවල මතක් කරන්න ඕනේ අයියාට කතා කළා හරි අයියා කියලා හරි මෙහෙම දෙයක් තියෙනවා. කොහම මාව පත්තරේට මම දන්නේ නැහැ. මං එතකොට හොස්ටල් එකේ හිටියා කාලයක්. තාත්තලා ගමට ගියපු නිසා අක්කයි මමයි. එතකොට මම මට මේ මේ ලියන්න ගොඩක් අය මට ෆෑන්ස්ලා ඉන්නේ ක්‍රීඩිකාවක් ඇටියට. ඒක දැකලා කව පේජ් එකේ මගේ මෙඩල්ස් ඔක්කොම දාලා අර ෆොටෝ එකක් දානවා. ඉන්ද්‍රනාත් තේනුවර. ඉන්ද්‍රනාත් තේනුවර අපේ මිත්‍රයා. ඔව් මම ඊට පස්සේ ඒක දැකලා මේ හොස්ටල් එකට ලියුම් ආවා. ඉස්කෝලේට ලියුම් එනවා මෙහෙම. ඉතින් ඒක තමයි මගේ ප්‍රථම ඔය පත්තරේ යන් මේ දැන් මේ නේ මාව දන්නේ දීපානි ප්‍රසිද්ධියටපත් වෙන්නේ. ඔව් ප්‍රසිද්ධියටපත් වෙන්නේ. ඒක නිසාම මම ක්‍රීඩාව දියුණු කරගන්න එහෙම ගොඩක් අය ඔය සුසන්තිකා වුණත් මං හිතන්නේ ආමිකේ
ඇය ආමිකට ගියාට පස්සේ තමයි ඇය පුහුණු වීම කරලා අපේ ලෝකෙම ප්‍රසිද්ධියට පත් වෙන්නේ. ඇය දක්ෂ ක්‍රීඩිකාවක් හැටියට ඔලිම්පික් මෙඩල් එකක් දිනන්නේ. ඇත්තටම. ඉතින් මම යනවා ගුවන් හමුදාවට බැඳෙනවා. තාත්තා කිව්වා යන්න මේ කාල වකවානුව ඇතුළේට යන්න කියන එක. මොකද ඒ කාලේ වෝ ඒ යුද්ධ කාලෙත් මම වැඩ කරනවා මේ එක්තරා, කියන්නේ මං සප්ලයි බ්‍රාන්ච් එකේ හිටියේ. ක්‍රීඩාව කරන්න ඕන නිසාම ගියාට. නමුත් අර ගුවන් හමුදාවට බැඳුනේ මේ සැපයුම් අංශයට. ඔව්, බැඳුනේ සැපයුම් අංශයට, මේ පරිගණක අංශයට බැඳුනේ. ඒ කියන්නේ මාව යන්නේ. ඉතින් මොකද මම දක්ෂතම මේ ගුවන් කාන්තාව හැටියට සම්මාන ලැබනවා. 200 දෙනෙක් ට්‍රේනිං එකේ ඉන්නවා. මගේ අක්කත් හිටියා. අක්කා බෑන්ඩ් එකේ හිටියේ. ඩාන්සින් යා කරපු නිසා එයා ඒ පැත්තට ගියා. මම ගියේ ඒ පැත්තට. ඉතින් නමුත් ඒකේ වෙඩි තැබීම, ක්‍රීඩා, ඒ වගේම මේ සාමාන්‍ය දැනීම, සියලුම දේවල් තුවක්කුව හොඳට හුරුයි. හුරුයි ඇත්තටම. හොඳම වෙඩි තැබීම ඒක පාසලෙත් තිබුණා. මේකේ මේකෙත් වැඩියෙන් මම ස්කෝ කරා. ඉතින් වෙඩි තැබීමේ ශූරිය. ඔව්. ඉතින් ඒකේ ඒ ලකුණු මට්ටම වැඩිපුනේත් එතනින් මගේ. ඉතින් මට මතකයි මගේ අක්කා ළඟ ඉඳගෙන කියනවා, මේ නංගි, මේ මගේ ඒතර අත තුවාල වෙලා තිබුණා ට්‍රේනිං එකේ. මේ එයා කියනවා, නංගි මේ ඔයාට ස්කෝ කරන්න තියෙන්නේ වෙඩි තැබි මේකෙන් ෂූට් කරන එකෙන් කියලා. ඉතින් මං බොහොම සංයමයකින් බොහොම ඉවසීමෙන් ඒක කරා. ඉතින් මං එතනින් ස්කෝ කරා. ඉතින් ඒ හින්දා මට ඒක ලැබෙනවා. ඉතින් තාත්තර හරි සතුටුයි. මොකද තාත්තා අවවාද මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා එයා අපි චුට්ටි වෙලාවකට බලන්න දෙනවා මාස දෙකකින් පස්සේ. ඉතින් එහෙම වුණා. ඉතින් මගේ අක්කා 9 වෙනි ස්ථානයට ආවා. ඉතින් ඒ කියන්නේ දෙන්නෙක් ගොන්න හමුදාවේද? ඔව්, අක්කයි මම දෙන්නම ගියා. මොකද ගමට ගියාට පස්සේ ඒ කාලවකවානුවේ අපිට කරන්න දෙයක්වත් නැහැ. ඉස්කෝලෙන් ඒ ලෙවල් ඉවර වෙලානේ. එතකොට ඉන්නවා. ඉතින් කාලේ හොඳ නැහැ. ඒ කලබල කාලේ. ඉතින් ඇතුළට ගියාම අර මේ කටුනායකට එල්ටිටි ප්‍රහාර එල්ල කරපු වෙනකොට අපි හිටියා ඇතුළේ. අපි ඇතුළු හිටියා. මේ ඒ ආරක්ෂක ක්‍රමවේද ඒවා අනුගමනය කරලා කොහොම හරි ගුවන් අවසානයේදී මං වැඩ කරන්නේ පර්චසිං ෆොරින් පර්චසිං සෙක්ෂන් එකේ. ඒ කියන්නේ ඒ මේ ගුවන් මොනවාද මේ පාර්ට්ස් තියෙන්නේ. ඔව් ඔව්, ආම්පන්න. ඔව්, ඒවා ගෙන්නන මේක මේ ටෙන්ඩර් සෙක්ෂන් එකේ හිටියේ මම. ඉතින් මං තමයි ගොඩක් ඔය මේ ගුවන් මේ කියන්නේ යානාවල තියෙන කොටස් ඒ යුද්ධ කාලේ ගෙන්නන්න ටෙන්ඩර්ස් කරේ. ඉතින් ඒ අර ඒ ෆ්ලයිට්ස් වල නම් මේවා ඒ ඔක්කොම මට පුරුදු හිටි ඒවා. දැන් ඒක හිතනකොටත් මම එන සංකීර්ණයි. ඔව්, ඒ කියන්නේ වක්‍රව මම සම්බන්ධ වෙනවා යුද්ධේ මේ දේවල් වලට. ඉතින් ඒක සතුටක්. ඒ එක්ස්පීරියන්ස් එක මම හිතනවා ගන්න අමාරු එකක්. ඊපස්සේ ඔගොල්ලන්ට සිද්ධ වුණාද මේ අවි අතට ගන්න? මෙහෙම ඇත්තටම අපි ඒ සියලුම පුහුණු වීම කරා. ඒ අවස්ථාවේදී LTT ඒ වෙලාවේ අපි ස්ටෑන්ඩ් බයි ඉන්නවා. නමුත් මේ යන්නේ පිරිමියනේ දෙවනුවනේ පෙරමුණට යන්නේ. ඔව්. ඉතින් මට මතක අනුරාධපුරයේදී මේ අර අපි කියන්න අමාරුයි අර මේ මේවා දාන්නේ ෆ්ලයිට් උඩ ගිහිල්ලා එයාක්‍රාෆ්ට් එකේ ගිහිල්ලා ඒ දාන ක්‍රමවේද දාන ඒවා ඔක්කොම අපි මේ එයාක්‍රාෆ්ට් උඩ ගිහිල්ලා ඒ පුහුණුව ලැබුවා. ඒ දාන තැන් පොසිෂන් වෙන විදිය කොහොමද කරන්නේ කියන එක. ඉතින් මේක කියන මම ප්‍රථම වතාවට මම මේ ටිකක් වැඩි විස්තර කියන්නේ මොකද මට ඒක හීනයක් වගේ දැන් හිතනකොට. ඒ ට්‍රේනින්ග්ස් ඔක්කොම කරලා මට මුණ ගැහෙනවා මේ අපේ හිටපු කවුද කොබ්බෑ කඩුව ඩෙන්සිල් කොබ්බෑ කඩුව. මට මෙහෙම එයා මූමන්ට්ස් වලදී අනුරාධපුරයේදී මුණට මුණ ගැහෙනවා සර් කියලා කතා කරලා ඒ මොහොත මට මතකයි. ඉතින් ඔහු නැති වෙනකොට උනත් අපිට ඒතර මම ඇතුලේ හිටියේ. ඉතින් අපි ෆියුනරල්ස් වලට ගියා. ඉතින් ඒවා විශාල මේ මන් දන්නේ මේ මානසිකව ශාරීරිකව අපි පන්නරයක් ලබනවනේ මෙතන ඉද්දි. ඉතින් ඒව තාම මෙහෙම ගේන ගමන් යන ගමන් ගමනේ ඉන්නේ. ඉතින් දැන් මෙතන ඉන්නවා. නමුත් ඉතින්
සතුටුයි ඇත්තට මේ අතීතයේ පැත්තට හැරෙනකොට. ගීත ජයග්‍රහණයෙන් පස්සේ තවත් සතුටුයි. ඇත්තටම. ඒ ඒ රණවිරු සේනාවේ එක සමාජිකාවක් හැටියට. කියන හින්දා ඉතින් ඒක අවුරුදු ඉතින් අයින් වෙන්නේ අවුරුදු පහකින් අයින් වෙන්නේ හේතුව අර මං කිව්ව ටාගට් එකට මට යන්න එතන වාතාවරණ නැහැ මට යන්න දුන්නේ නැහැ මොකද මම හොඳම ගුවන් කාන්තාව බවට පත් වෙලා මම එළියට යනකොට මට යන්න දුන්නේ නැහැ නමුත් අවුරුදු දෙකකින් යන්න හිටියම් ක්‍රීඩාව පැත්තෙන් යන එකට වඩා මම වැඩියෙන් මට වැඩ කරන්න වෙනවා අතන සෙක්ෂන් එකේ ඉතින් කරන්න දෙයක් නැහැ මම ඒක බැඳිලා ඉන්න දෙයක් නමුත් මට ඕනේ වුණාට ක්‍රීඩාවේ කාලේ ඒ වාතාවරණයක් තිබුණෙත් නැහැ එතකොට මම සම්බන්ධ වෙනවා සුගත පාලසිල් වගේ නාට්‍යවලට ඒ හරහා මට ඉබේ මෙහෙම යන්න ඕනේ කියන එක තව වැඩි වෙනවා ඊට පස්සේ තමයි මම රික්වෙස්ට් එකක් කරලා මගේ ඒ හරි විදිහට මගේ සේවාව නීත්‍යානුකූලව සමුගන්නවා හැබැයි මේ ඒ කාලය ඇතුළත ඒ අපි කියමු අවුරුදු පහක් කියන්නේ මාස 60ක කාලයක් ඇතුළත අවුරුදු 60ක විතර එක්ස්පීරියන්ස් අද්දකීම් ලැබුවා අනිවාර්යයෙන් මේක හිතන කොටත් දැන් කියන්නේ වෙනස් එක කිලිපොලා යන ත්‍රාසජනක අද්දකීමක් ඇත්තටම හැබැයි ඒකෙන් මං හිතන්නේ පොඩි නිර්භීතකමක් එනවානේ කාන්තාවකට නිර්භීතකමක් එනවා සියලුම දේවල් හැම දෙයක්ම ගැටලු ප්‍රශ්න මොන දේ ආවා දැන් අයර මං කියන්නේ නැති සමහරලාට දැන් පහුගිය කාලවකවානුවේ කාල සීමාව තුලත් මට යම් යම් ගැටලු එනවා ඒ කියන්නේ ඒක මේ 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 කියන්නේ අපි නොහිතන සමහර දේවල් සාමාන්‍ය අපිට එන ගැටලුම තමයි ඇත්තටම ඊට වැඩි පොඩ්ඩක් වැඩි ඔව් ඒවට මම දන්නේ මගෙන් සමහර අය අහනවා ඒ කොහොමද මේවා මූණ දෙන්නේ කියලා ඒක මං හිතනවා ඒ අර ලද පුහුණුවත් අතිශය වැදගත් ඇත්තටම මං හිතනවා දරාගැනීමේ ශක්තිය ඇත්තටම මං ඒක පිළිගන්නවා මං කියන්නේ ගොඩක් අයට ක්‍රීඩා කරන්න කාන්තාවක් වුණාට ඒව නොකර ඉන්න එපා හැමදාම මේ ශක්තිය ගන්න කියන එක මම කියන්නේ ජීවත් වෙන ලේසි ඊළඟ ගීතය ගාමිණී ෆොන්සේකා මහතා රඟපෑ පළමු චිත්‍රපටයේ සිනමා සංස්කෘති ගාමිණී රඟපෑ පළමු චිත්‍රපටයේ දෛවයෝගය දක්වා අපි මතකය රැගෙන යනවා මේක ගායනා කරන්නිය අර අපි කලින් කිව්ව නමක් ඔබට මතක ඇති ඒ තමයි ශ්‍රී ලංකාවේ කාටත් අමතක නොවන කාන්තා චරිතයක් ඇත්නම් එක්කෙනෙක් රුක්මණී දේවිය ඩේසි ඩැනියල්ස් ඇය ගායනා කරපු චිත්‍රපට ගීතයක් සරත් විමල වීරයන් මේකේ රචකයා සජාද් හුසේන් කියන දක්ෂිණ භාරතීය සංගීතඥයා තමයි මේක සංගීතවත් කරන්නේ මොකද කියන්නේ ඔව් මේ ගීතය මගේ මව සහ පියා රුක්මිනී දේවියට බොහොම ආදරය කරපු දෙන්නෙක්. ඒ කාලවකවානුවේ ඇයගේ වියෝවය මට මතකයි බොහොම කනගාටු වුණා. ඒතර අපි පුංචි පියානතුරකින් මිය යන්නේ අර බවුස එකක් හැප්පිලා කියලා කියන්නේ ඒ කාලේ මට පුංචි කාලේ නිකන් හිතට තදින්ම බලපෑවා මේ දකුණ කොටත් බවුස එකක් මේ බය හිතෙනවා තිගැස්මක් ඇති වෙනවා ඉතින් මං හිතන්නේ මම වුණත් කලාකාරිනියකගේ වියෝව චූටි කාලේ විඳවපු ඒ කියන්නේ දැනිච්ච කෙනා රුක්මණී දේවිය ඒ කේදවාචකේ ඇත්තටම ඒ ඒ ඒ ගීතය නිකන් හරි බලද්දිත් දැනෙනකොට ගායනකොට වුණත් ඒ හඬේ තියෙන ගැඹුර ඉතාම සංවේදී හඬක්. ඉතින් අපි අපේ හඬත් එක්ක සංසන්දනය වෙනම එකක් එයි මේ මං ගයනකොට මං හිතනවා මං උත්සාහ කරනවා මේක ගයන්න එහෙම ඉතින් මං අම්මා තාත්තා වෙනුවෙන් ඉතින් ඒගොල්ලෝ ආස කැමති ගීතයක් නිසා තෝරගත්තා. මගේ හිමියාටයි පිදු ආලේටයි කොහොමද එකවර හිත දෙන්නේ නොඉඳුල් පෙමහා හිමිබැති සටනින් ඉරණම කෙලෙසද විසඳන්නේ දෙලවක් අතර තනි වූ කතක් කාන්තාවක් කුල කතක් පතිනියක් පිළිබඳව ඇයගේ මානසික ඇතුළන්ත විග්‍රහය තමයි මේකේ සම්පූර්ණයෙන්ම ඇතුළත් කරලා තියෙන්නේ අහලා බලන්න මේ ගීතේ මම ඔබට ආරාධනය කරනවා මේ මීනගේ හඬින් ඒක කුළු ගැන්විලා ඔරිජිනල් ගීතේම අහලා බලන්න අවශ්‍ය නම් නැත්නම් ඇයගේ ගීතය අහලා ඒකේ තියෙන ගතියුතු දේ ගන්නව ඇතයි කියලා මම විශ්වාස කරනවා මීනා කුමාරී
ඉතාම හොඳයි. විනිශ්චය මණ්ඩලයේ මුහුණක් අපිට බලන්න කොහෙවත් නැහැ. ඒකින්ද විනිශ්චය මණ්ඩලයේ තමයි අපි මේ ගිවල් දොරවල ඉඳන් අපි දිහා බලාගෙන ඉන්න, අපි වහගෙන ඉන්න මීනා. ඒක නිසා මේක මේ රුක්මණි දිවිය වෙන්න අපි ගියේ නැහැ, මීනා කුමාරිය වෙන්නයි ගියේ. ඒක නිසා රුක්මණි දිවියත් ඇවිල්ලා ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ කඳුළු බිඳුව. මීනා කුමාරි ශ්‍රී ලංකාවේ මීනා කුමාරි එහෙම නෙමෙයි. කඳුළු බිඳුවකුත් තියෙනවා. තියෙනවා. නමුත් ඒකට අර දරාගෙන මේ ශක්තිය කිනක එන්නත් කරගත්තනේ ඒ කාලේ. අන්න හරි එන්නත්. ඔව් කරගත්ත ගොන් හමුදා කාලේ. හා LTT එකට බය නැති වෙච්ච ගෑණි. තාම මොන එකක්ද? හා ඉතින් මේ දියණිය දැන් මං හිතන්නේ එතර ගිහිල්ලෙන්නේ මං ඔබට කිව්වා මේ එතර ගිහිල්ලා ඉන්න අතරතුරේ මෙතරට ආවන් පස්සේ තමයි අපි මෙතනට මේ ගොඩ වෙන්න කියලා ආරාධනය කළේ. දියණිය සතුටින් සුවෙන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ඉන්නවා නේද? ඔබත් පහුගිය කාලේ හේ සතුටින් සුවෙන් ඉඳලා දැන් මෙහිට ආවා. මාස 3ක කාලයක් මම ඈත් එක හිටියා. අය IT PhD තොරතුරු තාක්ෂණය PhD එකට වැඩ කරනවා දැන්. ඇය මේ ස්ලිට් ආයතනයේ ගිය අවුරුද්දේ කියන්නේ හොඳම කියන්නේ බෙස්ට් ටොප් කියන්නේ ඒ කාණ්ඩේ ඉහළම ශිෂ්‍යාව වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාව බවට පත් වුණා. ඒ නිසා තමයි ඇයට ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙන්නේ. ඇය යන්න හිටියේ නෑ ඇත්තටම. ස්කෝලර්ෂිප් එක හම්බුන නිසා ඉතින් බොහොම අමාරුවෙන් හිත හදාගෙන ඇයගේ අනාගතේ ගැන හිතලා ඇයි ඉතින් ගියා. ඉතින් සතුටුයි ඇයගේ අනාගතයට. මං හිතනවා වැඩිදුර අධ්‍යාපනයෙන් පස්සේ එයිද ඉඳීද කියන එක දන්නේ නැහැ ඇත්තටම. ඉතින් මම නැති නිසා අර පොඩි එහෙම ගතියක් දැනට තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මං ගියේ. ගිහිල්ලා මාස 3ක් ඉඳලා ආවා. ඉතින් සම්පූර්ණ විවාහපත් වෙලාද? ඔව් ඇත්තටම මේ යන නිසාම මේ විවාහපත් කරා. ඇයට හිටියා තනියට කෙනෙක් අවශ්‍ය නිසා. ඔව් එයාගේම මේ ඒ එකේම කෙනෙක්. ඉතින් ඔහුත් ඉතාම දක්ෂ IT සම්බන්ධව කොටිම කියනවා ඇයටත් වඩා දක්ෂයි. නමුත් ඇය බැස්ටොප් වුණෙත් දෙන්න එකතු වෙලා තමයි හැම දෙයක්ම කරන්නේ. ඉතින් ඇත්තටම හරිම සතුටුයි ඒ දෙන්නගේ දැන් ජීවිතයේ මේ දැන් ගත වෙන විදිහ හැම දෙයක්ම එකට හදාගෙන යමින් සියල්ල හොඳින් සිද්ධ වෙනවා. මම ඇයට කිව්වහමත් අර යෝන් වසන්තයේ ගීතය වුණත් මම ගායනා කරනවා කිව්වහම එයා කැමති ගීතයක්. ඉතින් තාරුණ්‍ය කියන එක ඒ ගීතය තුළ ඉඳගෙන ඒක ඔවුන් විඳිනවා මං හිතන්නේ. ඉතින් ඒ නිසා ඇය වෙනුවෙන් ඒ ගීතය ගායනා කරන්න කියලත් මම අර අයියා කිව්වට පස්සේ මං කල්පනා කරේ. ඔව් ඒක හොඳයි. මම නිකන් අහන්නේ නිකන් උඩින් පල්ලෙන් කියන්නේ මේ මොකද්ද ඔය තියෙන කඳුළු බිඳුව කියලා? හා මොකද්ද ඔය තිබි කඳුලක් නැති ඒ කඳුලක් නැති කවුරුත් නැහැ. කියන්නේ ලෝකේ මොනතරම් සැපක ජීවත් වුණත් කඳුළු තමයි වැඩි. දුක වැඩිනේ. ඒ කියන්නේ කඳුළු ශාස්ත්‍රවරුන්ගේ දර්ශනය පැහැදිලි කරන්නේ හැමෝටම දුකක් තියෙන වැඩිපුර. මං හිතනවා දුක දැනෙනකොට තමයි ජීවිතය දකින්නේ කියලා. දුක එක තමයි අපි දේවල් ජීවිතේ හදාගන්නේ, දැනින්නේ, දැනීම වැඩි වෙන්නේ. මං හිතන්නේ දුක එනකොට අර බෞද්ධ දර්ශනය තුළත් අපි දකිනවා ඒ දුක ඈත් කරන්න නම් බැඳීම් වලින් නිදහස් වෙන්න ඕනේ කියලා. ඉතින් එකම බැඳීම දුවගේ බැඳීම තමයි. ඒකත් ඒ කියන්නේ මම ගොඩක් කාලවට මේ බෞද්ධ දර්ශනය තුළ ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසාම මට තව තවත් ජීවිතයේ අත්දැකීම් එක්ක ඇවිල්ලා ඒ තුළිනුත් යම් යම් දේවල් ජීවිතේ මම සොයා යමින් ඉන්නවා. ඉතින් ඒක තමයි අර මං කිව්වේ කඳුළු දුක. අපි කිව්වොත් දැන් අපි ජීවිතේ තනි වෙච්ච ඕනම කෙනෙක් තනි වුණොත් මං කියන්නේ තනි වෙලා තමයි ඉන්නේ හැම කෙනෙක්ම. මං හිතනවා තනියෙන් ඉන්නේ කියලා. තනියෙන් ඉන්නේ අපි අවට ඉන්නව ගොඩක් අය. ඒ අය අපේ පහසුව ජීවිතය දකින්නට එකතු වෙලා ඉන්නවා. නමුත් අපි තනියෙන් ඉන්නේ.
ඒ තනියට කෙනෙක් තමයි නැත්තේ. ඔව් ඒක තනිකම හරියට දැනුනොත් ජීවිතේ මං හිතනවා මේ ජීවිතේ දකින්න පුළුවන් විඳින්න පුළුවන් කියලා. ඉතින් ඒ තුල ඉන්නවා ඇති. මල් මල් hina ඔබේ මුවේ හද විල මල් සුවඳ බැවේ. ඒ මේ මල් විදී ඔබේ මගේ හද පෙම් මල් විකසිත වේ. ශෛලි වාජයන්තයන්ගේ ගීතයක්. මේ තවත් තමන්ටම ආවේණික රටාවකින් වෙනම ආඛ්‍යානයකින් ඇවිත් මහා රූස්ස ගහක් බවට පරිවර්තනය වෙච්ච ඇත්තටම උත්කලේ ශෛලි වාජයන්ත කියන්නේ ඔහුගේ ගීතවලට අපේ හදවතේ මොනතරම් ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ජනප්‍රිය ගායක ගායිකාවන් හිටියත් ඔහුගේ ගීතවලටත් අපේ හදවතේ ඉඩ තියෙනවමයි. මං හිතන්නේ ඔහුගේ ගීත, ඒ කියන්නේ මේ ගීත රචනාව, මියුසික් ඔක්කොම යා. මේ ගීතය තෝරගන්න හේතුව මේකේ තියෙන සරල බව නිසා. ඔබ මට වෙනම හිතුවා. ඇත්තටම මේ සරල බව හරිම ලස්සන මේ තනුවක්. පුදුමාකාර ලස්සන තනුවක් ඒක. ඒක පුංචි කාලේ, ඒ දැන් ඔය මේ ඒ කාලේ අර මේ කවුද චන්ද්‍රලේඛ පෙරේරා මහත්මිය එක ඒ ඔහු ගී ගායනකොට මේ 1980 දශකයේ අර කිව්වා වගේ එතකොට ටීවී එකක් තිබුණා. එතකොට මේ තමයි ඒගොල්ලන්ගේ ගොඩාක් අර විෂුවල්ස් මුලින්ම අපි දැක්කේ ගීත ගායනේ ඒ අයගේ. ඔව්. ඒ යෝන් ගී කණ්ඩායම. යෝන් ගී කණ්ඩායම. බිල්වුඩ් රූපවාහිනී ගම්මාන. ජාතික තරුණ සේවා සභාව. ඉතින් අදටත් මතකයි ඒ පුංචි කාලේ අපි විෂුවල්ස් දකිනවා. එතකොට හරි පුදුමයි මේ චන්ද්‍රේඛ පෙරේරා මහත්මිය එහෙම දොර කවුළුවෙන් නෙබී බලා. ඔව්. ඉතින් හරිම මේ ඒවා ඉතින් ලස්සන අතීතයක්. ඔව්. ඒ අතීතය. අතීතය. ඉතින් මොන වුණත් ඒවා හරි මේ හරි මේ තාලානුගතයි. හරි ජීවිතයටත් තාලයක් එකතු කරනවා. ඇත්තටම. මේ ඒකද වර්තමාන සංසන්දනය කරන හැලීසි මොකද ඒකට හේතුව? මේ ගීත අභිභවනය කරන්න තම අපිට බෑ. අපිත් ලියනවා තමයි. නමුත් මේවා මොනතරම් මිහිරිද, හරද, බරද, රසබරයි, හරබරයි සියල්ලත් එක්ක පෙම්බරයි. ඒකින්ද ඔබ මේක තෝරගන්නවා. මල්මල් හිනාවත් එක්ක තාරකාසඳ පායලාවිත් එළිය දීමේ රැයි ඔබ මගේ සඳ තාරකාවි එන්න පායාලා මීනා කුමාරී. ඔව් ඔබේ හද පෙම්මල් විකසිත වන්න ටැටයි කියලා මම හිතනවා. මේ අවසාන විරාමයට අපි එළබෙන්නේ ඊළඟට තව අමුතුම ගීතයක් තියෙනවා. අමුතුත් නෑ ඒක අපි දන්න මధుර ගීතයක්. මීනාකින් අපි අහන්න සූදානම් වෙමු මේ විරාමෙන් පස්සේ. කැලින් තමයි ඔරිජිනල්. අනුකරණ වලට නොරැවටෙන්න කැලින් නමති වේදයි හොඳින් බලන්න. මානෝන මම අද ආරාධිතාව රස දෙන හද මීනා කුමාරි. ඔබ කල්පනා කරන වෙති මේ ඇත්තටම මෑතකදී මේ ගීතකරණයේ පුහුණු වෙලා නැහැ. ඒක විශේෂයෙන්ම කියනවා. මොකද හැබැයි ඇගේම කියලා ගීත කීපයක් තියෙනවා නේද? ඒවට මොකද උනේ? තීම් සොංග් එකක් තිබුණා මල්සර ගීතය. ඒක ගායනා කරා මේ මං ටීම් ජයරත්න මහත්මයාත් එක්ක යුග ගීතයක් ගන්න. ගීත දෙකක් ඕ ගායනා කරලා තියෙනවා. ඒකටම ඒ කියන්නේ ටෙලි ඩ්‍රාමා එකක තමයි ගීත ගායනා කරේ දෙකක්. මං ගීතයක් කරා මේ කසුන් කලහර මහත්මයාගේ කරා. එතකොට කරගන්න ඉන්නවා මේ කවුද කීප දෙනෙක් ඉන්නවා. මේ රෝහණ වීරසිංහ මහත්මයාටත් ගීත ඛණ්ඩයක් මට දීලා තිනවා. තාම කරගන්න හම්බුනේ නැහැ. ඉතින් බලනවා ඉස්සරහට. ඔව් ඒ කියන්නේ කවදාකවත් විශ්‍රාම නොවන රස්සාවක් කරනවනේ. මොකද්ද? අම්මා. ඈ? අම්මා. ඒක ඔව් ඒ නිසා වැඩ. තාත්තා නම් විශ්‍රාම යනවනේ. විශ්‍රාමයේ ඉඳ ගෙදර ඉන්නවා. ඇත්තට. අම්මා කවදාවත් විශ්‍රාම යන්නේ නැහැ. ඒක මතක තියාගන්න. දරුවෝ ඉන්නකම් අම්මා කෙනෙක් ජීවිතේට පෙන්ෂන් ගන්න බෑ අම්මට. සමු ගැනීම තමයි කියන්නේ සාමාන්‍යයෙන් විශ්‍රාම නොවන රස්සාව නම් මව් পদවිය. මොකද අම්ම කෙනෙක් හම්බ කරන්නේ Tamanට නෙමෙයිනේ. ඇත්තට. කොච්චර ගොඩ ගැහුවත් Tamanට කියලා නෙමෙයි. ඒ ඕනි ඇත්තටම නිදහසක් මේකට බොහොම භාවනාවක් වගේ දෙයක් නේ. ඉතින් ඒ නිසා කාලය පොඩ්ඩක් බලනවා ඉස්සරහට කොහොමද කරන්නේ කියලා. මට කියන්න වෙන සරත්ද අල්විස් මහත්මයාගේ ගීත දෙකක් තියෙනවා. ඒවා අපෝ කරන්න හිතාගෙන ඉන්නවා. කාලෝ විජේසිරි මහත්මයාගේ ගීත දෙකක් කරලා තියෙනවා.
එකෙන් අපේ කාලෝ විජේස් විජේසිරි ඔව් කාලෝ අයියාගේ ඉතින් ඒව තියෙනවා මං ගාව නමයක් විතර නමයක් විතර 10ක් කරගන්න පුළුවන් අනාගතයේදී දැන් මේකෙන් පස්සේ යම්කිසි උත්තේජනයක් තල්ලුවක් වගේම ඇනුම් බැනුනුත් ලැබෙයි හැබැයි මේ දුර්වලයකට කවදක්වත් පයින්නේ නැහැ ඔව් මේ සත් ඇත්තටම මේ මොකද පිරිපුන්න ඒ කියන්නේ පරිපූර්ණයකට තමයි කව බයින්නේ ඉතින් මොකද දුර්වලයන් විසින් කරන වැඩක් ඒක නිසා කලං කියන්නේ රුපණි දේවිය ඇයට ගයන්නත් පුළුවන් රඟපාන්නත් පුළුවන් නිලියක් වුණාම අපි සියලුම මේ නිලියපාහේ ගීත ගායනා කරලා දෙනවා මාල්ලියක් කරපු පුළුවන් ශ්‍රේණි අමරසේන පුළුවන් ශ්‍රේණියක් කරලා ශ්‍රේණියක් ආයෙම මේ මේ ගීත ගායනේ පුහුණු වෙච්ච අය ඉතින් මේ වැඩසටහනටත් ඇවිල්ලා උමාලි වගේම දමිතා අබේරත්න ගායනා කළා ඒ වගේම ඒ වගේ අපි නිලියෝ කීප දෙනෙක් කවුද ගයද සමනලි ෆොන්සේක විශේෂයෙන්ම කවුරුත් ඇය කෙරෙහි අවධානයක්වත් තිබුණේ නැහැ නමුත් සමනලි ඇවිල්ලා මේක සම්පූර්ණයෙන් ඇය රසික يعني ගායිකාවක් කෙනෙක් රසික ජනතාවක් ඇති කරගත්තා. ඒක විශේෂයෙන් කියන්න තව ගොඩක් ඉන්න මට මතක නැහැ අපි වැඩසටහන් 200කට වැඩි කරලා තියෙන නිසා. ඒ උපචාරිතයක් මේ මේ පබෝදා සම්දිපේණි තමයි මෑත කාලේ අවසන් වශයෙන් පැමිණියේ. මම දන්නේ අපේ ඉසංකට මතකද කියලා තව කවුරු හරි ඉන්නවද කියලා බලන්න ඕන. අපේ නිෂ්පාදකවරු ඉසංක සේපාල දහනායක චන්දන කළුආච්චි සමග හිමාශා අලුත්ගේ අපේ සංගීත කණ්ඩායම කිත්සිරි රංග එකම ඩිලාන් ඒෂාන් රණුක සමග ඉන්දික අතුල තමයි අපේ ශබ්ද සංයෝජකයා ඉතින් මොකද හිතෙන්නේ මේ වැඩසටහන පිළිබඳව දැන් මේ ඔබ නරඹපු වැඩසටහනකට ඔබට ඉන්න කියලා ආරාධනය කළා ඔබ ඒකේ පැය දෙකක් හෝරා දෙකක් වගේ කාලයක් තුළ අපිත් එක්ක ජීවත් වුණා ඇත්තටම මේ හරිම සතුටුයි ලොකු සහයෝගයක් දුන්නා ගායන්ත ඇතුළු සියලුම දෙනා ඒ සහයෝගයත් එක්ක තමයි මට මෙහෙම ගායන්න පුළුවන් වුණේ යම්කිසි මට්ටමකට අඩුපාඩු වුණා නම් සියලුම ගායක ගායිකාවන්ගෙන් සමාව ඉල්ලනවා වචන වැරදුනා නම් ඒකටත් සමාව ඉල්ලනවා මේ වෙලාවේ සතුටුයි ඇත්තටම අර ඉඩෝරයක් තිබිලා වැස්සක් වැස්ස වගේ හැඟීමක් ඔබට මට ඇති වෙනවා මේ වෙලාවේ මොකද පහුගිය කාලේ වගේ පොඩ්ඩක් මං අයට කිව්වා වගේ බොහොම කාර්යබහුල වෙලා හිටියේ නමුත් සතත අභ්‍යාසයක් නොමැතිව හෝ ගායනයට තියෙන ආසාව සහ කැමැත්ත නිසාම මේක වාර අරගෙන උපරිම කරන්න උත්සාහයක් ගත්තා ඔබ ඉතින් සතුටු වුණා නම් වින්දනම් මගේ ගීත අහලා මට ගොඩාක් සතුටුයි ඒක තමයි මගේ සතුට තෘප්තිය ඔව් අනිවාර්යයෙන් කෝටි එකතරත් ගන්න බැරි ආත්ම තෘප්තිය. ඇත්තට. එසේනම් මං කියවනේ ඊළඟ ගීතය දැන් මේ කැයු ගීත සියල්ලටම වඩා නොදෙවිනි ගීතයක් ගායනා කරන්න කියලා. ටිකක් ඒ කියන්නේ මේ වෙලාවට නිකන් නැගලා යනවා වගේ එකක් දැනේ කියලා මං හිතනවා. නීලා වික්‍රමසිංහගේ ගීතයක් තමයි අපේ සුපිරි ගායිකාවගේ ගීතයක් තෝරගන්නේ. ගාමිණී විජේතුංග මේකේ රචකයා. එතුමත් අපාතර නෑ. නිමල් මෙන්ඩිස් කියන වෙනම ස්වර ස්වරූපයකින් සංගීත නිර්මාණය කරපු ශිල්පියෙක් ඔහු තමයි මේකේ සංගීත නිර්මාණකරුවා මේක ඇත්තටම මේ එක්තරා ගීත කුලකයක් වෙනුවෙන් කැසට් පටයක් වෙනුවෙන් නිර්මාණය කරපු ගීත පෙළක් එහි කලබල නගරයේ යද්දී මද්දහනේ නොසිතූසේ ඔහු මා අසලින් ඇදුනේ සවන් පෙළූ රිය හඬ මැද්දේ ඔහුගේ ගී හඬ හිත රැඳුනේ මට මේ ටික ඇහිච්ච ගමන් ඇහුනේ ස්වීප් කරත් එකකින් ඇහෙන ගීතයක්. ඉතින් මේ එහෙමනේ රියපෙළ මැද්දේ සාමාන්‍යයෙන් මියුසික් ඇහෙන්නේ කඩමණ්ඩියේ නගර ජනාකීර්ණ නගරයක් මැද්දේ වර්තමානයේ තාම ඇහෙන්නේ මේ ස්වීප් එකේ ස්වීප් කඩේකින් අර පොඩි තියෙන ස්පීකර් එකේ ඇහෙන ගීත. ගීතේ මෙවුරුනාම යකඩ අපි කියමු ටකරන් හඬකින් හරි ඒ දෙස්සට අවධානය යොමු වෙනවනේ. ඔව්. ඒ වගේ සිද්ධියක් වෙන්න ඇති මේකේ. කියලා හිතනවානේ. මම හිතනවා. මොකද මුල්ම කාලේ මේ ස්වීප් කරත්ත ආපු කාලේ මේ ලියවිච් එකක් දෝ මන්දා. ඉතින් හැමදානින්දී සිහින වෙලී සැඟවෙන්නේ ඇයි හිත රිදවන්නේ කිසිවක් නොකියන්නේ. ඔහු වෙනතක බැඳිලා දු නෑ දන්නේ. කොතැනද නවතින්නේ? කවුදෝ දන්නේ. කවුද දන්නේ? ඒකනේ කවුද දන්නේ? ඔව්. ඇයි මේක තෝරගත්තේ?
නොව මේකත් අපි මං ඉස්කෝල යන කාලේ අහපු ගීතයක්. මම නිලා වික්‍රමසිංහ මහත්මේ ගීත හුඟක් වෙලාවට මුමුණනවා. ඔය අපි ඉස්සර මේ කියන්නේ අවුරුදු කාලෙට කුරුණෑගල අම්මගේ ගමට ගිහම සමහර වෙලාවට අවුරුදු උත්සවවල ගීත ගායනා කරලා ඉතින් ස්ථාන දිනාගෙනත් තියෙනවා. එතකොට මේ ගායලා තියෙනවා. මම මේ ගීතය නෙමේ නීලා ප්‍රින්ස් මහත්මියගේ වැඩිපුර මම ඒ කාලේ ඔය දේශාභිමානී ගීත තමයි ගැයුවේ. එතනින් ඒ කාලේ මතක් වෙනවා ඒ කාලේ අහපු ගීතයක්. මේ පාසල් යන කාලෙත් මං අපි හොස්ටල් එකේ ඉන්නකොට මේ ගීත ගායනා කරන මගේ යාළුවොත් එක්ක වැඩිපුරම ගායනා කරේ නන්දා මාලිනී මහත්මියගේ ගීත. මේ නීලා වික්‍රමසිංහ මහත්මියගේ ගීතත් ඒ අතරතුරේ මෙන්න මේකත් මම ඒ කාලේ ගායනා කරපු ගීතයක්. ගායිකාවකගේ චරිතයක් තාම නිරූපණය කරන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද? ලැබිලා තියෙනවා. ඒ මොකේද? ලැබිලා තියෙනවා. මට මතකයි ජී නන්දසේන මහත්මයාගේ ටෙලිග්‍රෑම් එක මං ගායිකාවක් හැටියට වේදිකාවේ ගැයුවා. ඒ චරිතය මට දැන් මතක නෑ නම. හැබැයි මට ඒක හම්බුණ ඇතර මට ඒ ගායන යම්කිසි කුසලතාවයක් තියෙනවා කියලා හැඟිලා මට ඒකට ආරාධනාවක් ලැබුණා. කොහොම හරි ඒක හොඳට ඒ කාලේ සිද්ධ වුණා. ඔව් සිද්ධ වුණා. රිලිය තවදුරටත් ඉදිරියේ රංගපාවි මීනා කුමාරිය නේද? ඔව් ඔව්. තෝරා බේරාගෙන දැන් නම් කටයුතු අනිවාර්යෙන්ම කටයුතු කරන්න. අපි ඉතින් නිරන්තරයෙන් අපි නිඩියක් හිටියට ගෙදරට තිරින් බැහැලා ආපු සුරූපී කාන්තාව ගායිකාවක් හැටියට යම්කිසි උත්සාහයක් දැරුවා ඔබ අභියස. ඒක කොයි මට්ටමද කියන එක කිරා මැන බැලීම ඔබ සතුය ප්‍රීමති මිතුරුනි. එසේනම් අපි ආයේ දවසක මානවන මම ඔස්සේ හමුවෙමු. එතෙක් ඔබට ජයම පමණයි.